දිනෙන් දින ආසාදිතයන් වාර්තා වීමේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්වුම් කරමින් ඊයේ ආසාදිතයන් 2815 දිනකු වාර්තා වුණා. ඉන් 2796 දිනකම අලුත් අවුරුදු පොකුරට අදාළ වාර්තා වූ ආසාදිතයන්. සිසු ආසාදිතයන් 19 දෙනා වාර්තා වුණේ විදේශගතව සිට දිවයිනට පැමිණ නිරෝධායනට ලක්වමින් සිටි පුද්ගලයන් අතරින්. ඊයේ වාර්තා වූ ආසාදිතයන්ගෙන් වැඩිම පිරිසක් කොළඹින් සහ ගාල්ලෙන් වාර්තා වුණා. එලෙස වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 413ක්. මේ වෙනුවට හොමගම රෝහලේ සියලු මැදන් රෝගීන්ගෙන් පිරි අවසානයි. දැඩි සත්කාරයකක සම්පූර්ණම රෝගීන්ගෙන් පිරි අවසානයි. මේ අවස්ථාවේ ඇතුළත් වන රෝගීන්ගේ අපිට විශේෂත්වයක් දකින්නවා. මොකද ඔවුන් පෙර අවස්ථාවට වඩා පහසුතාවලින් වැඩි. නැත්නම් අසාධ්‍ය රෝගීන් විදිහට තමයි වාතා වෙන්නේ. ඒ නිසා මම ජනතාවට කියන්න කැමති අකිතාක් දුර පරිස්සම් වෙන්න. මොකද මෙවර ඇතිවන තත්ත්වය ගියවත් තත්ත්වයට වඩා අවදානම් විය හැකියි. බස්නාහිර පළාත තුල කොළඹ ගම්පහ කරුතර යන දිස්ත්‍රික්ක තුනේම ගෙදර සිට රෝගීන් රැක බලා ගැනීම ක්‍රමවේදයක් ස්ථාපනය කරලා තියෙනවා. රෝගී ලක්ෂණ නොපෙන්නු නැත්නම් ඉතාමත් අඩුව වශයෙන් රෝගී ලක්ෂණ පෙන්වන රෝගීන් දවසකට සැරයක් අවම වශයෙන් වෛද්‍යවරයෙක්ගේ අධීක්ෂණයට ලක් කරලා මෙම රෝගය කල්මනා කිරීමේ ක්‍රමවේදයක් සකස් කරලා දැනට අපි බස්නාහිර පළාත තුළ එය ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මෙය දකුණු පළාත සබරගමුවත් ඌව සහ මධ්‍යම පළාත්වලත් ඊට පස්සේ අපි ලංකාව පුරාමත් ඊළඟ සතිය වෙන විට අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මෙම රෝහල්වල තියෙන තදබදය තවදුරටත් අඩු වෙලා අවශ්‍ය රෝගීන්ට ඒ ඇඳන් අපිට ලබා දීමේ හැකියාව තියෙනවා. මේ අතර මෙරට තුල ළමුන් අතර සීග්‍රෙන් COVID-19 පැතිරී යන බව කොළඹ රිජ්වේ ආර්ය ළමාරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රධානී ළමා රෝග විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පවසනවා. පහුගිය සතිය පුරා අපි දකින්නට ලැබුණා සියලුම වාගේ රෝහල්වල ළමා වාට්ටු කොවිඩ් ආසාදිනේ වෙච්ච ළමයින්ගෙන් පිරීලා ඉතිරිලා යනවා. සංඛ්‍යා ලේඛන ගත්තොත් මේ වන විට කොරෝනා ආසාදිත ළමුන් 45,000ක් විතර ලංකාවේ වාර්තා වෙලා තියෙනවා. එයින් 20,000ක් පමණ අවුරුදු 10ට වඩා අඩු ළමුන්. එයිනුත් 14 දෙනෙක් විතර මිය ගිහින් තියෙනවා. අපට හැකියාවක් තියෙනවා නම් මේ කැස්සෙන් බිරිසාව යන්තම් පොඩ්ඩක් උණ තියෙන දරුවෝ රෝහලක් වෙත ගේන්නේ නැතුව ගෙදරදි බලාගන්න ඒක වඩාත්ම වැදගත් වෙනවා. තද උණ තියෙනවා නම් ඒ දරුවා කන්නේ බොන්නේ නැත්නම් වමනය පාචනය සුදුමැලි වෙලා දරුවට අමාරුයි කියලා හිතන ඕන වෙලාවක රෝහලක් වෙත රැගෙන ආ හැකියි. මේ ඩෙල්ටා ප්‍රභේදය තාමත්ම වේගයෙන් පැතිරෙනවා. ඉතින් මේක ළමයින්ටත් පොදුයි. ඒක නිසා කොයි වෙලාවකවත් අනවශ්‍ය පරිදි දරුවන්ව ගෙදරින් එළියට ගෙනියන්නට එපා. මේ අතර තම සමීපතමේ COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගතව දින 3-5 අතර කාලයකදී COVID-19 තහවුරු කිරීමේ පරීක්ෂණයක් කර ගැනීම වඩාත් සාර්ථක බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසනවා. ඇමරිකාවේ රෝගපාලන මධ්‍යස්ථානයේ උපුටා දක්වමින් ට්විටර් පණිවිඩයක් මගින් ඔහු මේ බව සඳහන් කළා. වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පෙන්වා දෙන්නේ මීට පෙර පරීක්ෂණ කළ යුතු කාලයේ පැවතියේ දින 5-7 අතර කාලයක් බවත් ඇමරිකාවේ රෝගපාලන මධ්‍යස්ථානය දැන්නේ යාවත් කාලීන කර ඇති බවයි. මෙහිදී PCR පරීක්ෂණය වඩාත් සංවේදී බවයි චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ. කොවිඩ් ආසාදිතයන් මෙයාමේ ශීඝ්‍ර වර්ධනයක්ද මේ මාසේ ගත වූ දින 7 තුළ දක්නට ලැබෙනවා. එම දින 7 තුළදී පමණක් වාර්තා වූ ආසාදිත මරණ සංඛ්‍යාව 509ක්. මේ වන විට මෙරටදී ආසන්න වශයෙන් පැයකට මෙයන COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 4ක් බවටයි වාර්තා වන්නේ. පෙරේදා සිදු වූ බවට ඊයේ තහවුරු කෙරුණු ආසාදිත මරණ 98න් 51ක් කාන්තාවන් වන අතර සිසු මරණ 47 පිරිමි පුද්ගලයන්. ඉන් වැඩිම ප්‍රතිශතයක් මියගොස් ඇත්තේ වයස අවුරුදු 60 ඉක්ම වූවන් වන අතර එම සංඛ්‍යාව 78ක්. ඒ අනුව මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 5017 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා 1,860,000ක් අද අලුයම දෙවෙනිට රැගෙන ආවා. එමෙන්නත්තුගේ රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට ඇත් UL 869 දරන ගුවන් යානය කටුනායක ජාත්‍යන්තර ගුවන් තුරුපලට ළඟා වුණේ අලුයම 5:31. පසු එමෙන්නත්තුගේ කොළඹ එන්නත් ගබඩාව විතර රැගෙනීමටයි පියවර ගැනුණේ. ලෝපුරා වැඩි පිරිසක් COVID-19 වෛරසයෙන් දිවිබේරාගෙන ඇත්තේ කොවිඩ් මර්ධන එන්නත ලබා ගැනීමෙන් බවත් ඒ අනුව හැකි ඉක්මනින් එන්නත ලබා ගන්නා ලෙසත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ඊයේ දැනුම් දුන්නා. ඒ අනුව එන්නත ලබා ගැනීම සඳහා ජනතාවගේ දැඩි උනන්දුවක් දක්නට ලැබෙන අතර අද උදෑසන සිටම වර්ෂාවද නොතකා එන්නත් මධ්‍යස්ථාන ආශ්‍රිතව දිගු පෝලිම්ද දක්නට ලැබුණා. යුද හමුදාව මගින් ක්‍රියාත්මක විහාරමාදේවී උද්‍යානයේ එන්නත් කරන මධ්‍යස්ථානය පැය 24 පුරා ක්‍රියාත්මකයි. එහිදී වයස අවුරුදු 30ට වැඩි ඕනෑම අයෙකුට සයිනෝෆාම් එන්නතේ පළමු හෝ දෙවන මාත්‍රාව ලබා ගැනීමට පහසුකම් සලසා තිබෙනවා. එහිදී ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව ලබා ගැනීමට ද හැකි බවයි යුද හමුදාව පැවසුවේ. මීට අමතරව යුද හමුදාව මගින් ක්‍රියාත්මක එන්නත් මධ්‍යස්ථාන කිහිපයක්ම දිවයිනේ ප්‍රදේශ කිහිපයකදීම ක්‍රියාත්මක වුණා.
යනුවපනාගොඩ බෝධිරාජාරාම විහාරස්ථානයේ නාරයන් පිට යුද හමුදා රෝහල වීරහැර පළමුවන වෛද්‍ය බලකා කඳුරු පරිශ්‍රයේ ගල්ල විද්‍යාලෝක විද්‍යාලයේ සහ මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාල පරිශ්‍රයේදී එන්නත් ලබා දීම සිදු කෙරුණා. අප වාර්තා කරු පැවසුවේ මෙම එන්නත් කරන මධ්‍යස්ථානවලට විශාල පිරිසක් අද දිනේ පැමිණෙමින් සිටින අතර දිගු පෝලිම්ද දක්නට ලැබුණු බවයි. මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ එන්නත් ලබා නොගත් පුද්ගලයින්ට එන්නත් ලබා දීමේ වැඩපිළිවෙල අදත් කොළඹ සුගතදාස ගෘහස ක්‍රීඩාංගණයේදී ක්‍රියාත්මක වුණා. ඒ කොළඹ මහනගර සභාව සහ ශ්‍රී ලංකා පොලිසිය මැදිහත් වීමෙන් බස්නාහිර පළාතෙන් පිට දිස්ත්‍රික්කවලට සයිනෝෆාම් එන්නත් ලබා දීම සිදු කෙරුණු අතර ඊට විශාල ජනතාවක් සහභාගි වී සිටින දක්නට ලැබුණා. මේ අතර කොවිඩ් මර්ධන එන්නතේ පළමු මාත්‍රාව ලබා නොගත් බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි හා බරපතල රෝගාබාධ ඇති ජනතාවට ලබන අඟහරුවාදා සිට එන්නත් කිරීම ආරම්භ කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව එම එන්නත ලබා ගැනීම සඳහා 19.6 දුරකථන අංකයට ඇමතුමක් ලබා දී ලියාපදිංචිවන ලෙසයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. එම එන්නත් කරන වැඩපිළිවෙල අගෝස්තු 10 වනදා සිට දින 3ක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මේ එන්නත මුලදීම අපි ලබා දුන්නේ අවුරුදු 60ට වැඩි අයට ප්‍රමුඛතාවයක් සේ සලකලා ඊට පස්සේ තමයි අපි අවුරුදු 30ට වැඩි අයට මේක ලබා දුන්නේ. එහෙම ලබා දීලත් තවමත් මෙම 60ට වැඩි අයගේ මෙම එන්නත් ලබා නොගත් වැඩිහිටියන් ප්‍රතිශතයක් සිටිනවා. එම වැඩිහිටියන් තමයි මේ දවස්වල මෙම COVID-19 රෝගයට වැඩිපුරම ආසාදනයට ලක් වෙලා තියෙන්නේ. මේ මිය යන අයගේ වැඩිපුර අය එන්නත් දෙකම නොගෙන මිය යන අය බව තමයි අපි හඳුනාගෙන තියෙන්නේ. ඒ නිසා සියලුම වැඩිහිටියන්ට අපි ඉතාමත්ම කාරුණික ආයෝජනයක් කරනවා. ඔබගේ ළඟම තියෙන එන්නත් මධ්‍යස්ථානයට ගිහිල්ලා රජයේ මාර්ගයෙන් ලබා දෙන කුමන හෝ එන්නත හැකි ඉක්මනින් ලබා ගන්නා හැටියට